පැහැදිලි දැක්ම තමයි දියුණුවේ මුල්ම පියවර. විෂන්කයා විශ්වාසනීය දැක්ම. අපි දැක්ක පහුගිය ජනාධිපතිවරණේ තරුණයන්ගේ විශාල උනන්දුවක් තිබුණා. ජාතික දේශපාලනයේ හැසිරීම සම්බන්ධව ජාතික දේශපාලන වෙනස් යුතු කියන කාරණාව තරුණයෝ කතාබහ කර අපි දැක්ක Facebook තුල, අපි දැක්ක අනිකුත් මාධ්‍ය ආයතන හරහා, ඒ වගේම අපි දැක්ක නොයෙකුත් වැඩසටහන් විරෝධතා, ඒ වගේම අදහස් ප්‍රකාශ කිරීම අපි පහුගිය කාලය තුල දැක්කා. ඒ නිසා අපි හිතනවා මේක ඉතාමත් හොඳ ප්‍රවණතාවයක්. ඒ සියලුම තාරුණ්‍යයට එදා හඬක් නගන්න බැරුව හන්දියක හන් නැගුවනම්, එහෙම නැත්නම් සෝෂල් මීඩියාක තුල හන් නැගුවනම්, එහෙම නැත්නම් විරෝධතාවයක් කරානම්, හන්දියකට ගිහිල්ලා නැත්නම් උපවාසයක් කරානම්, බෝඩ් අල්ලන් හිටියනම්, අපි සියලු තරුණට ආරාධනා කරනවා දැන් ජාතික තරුණ සේවා සභාවේ අපි විවෘතයි සියලු තරුණයත් එක්ක වැඩ කරන්න. අපි යෞවන සමාජ සමාජිකත්වයේ පමණක් නෙමෙයි රටේ ඉන්න තරුණය මිලියන 4.5ක් සමගම අපි අමාත්‍යංශයක් විතර වැඩ කරන්න සූදානම්. ඒ වගේම ජාතික තරුණ සේවා සභාව විදිහට අපි සූදානම් වෙලා ඉන්නවා. ඒ නිසා රටේ ඉන්න සමස්ත තරුණ අපි ආරාධනා කරනවා අපි මේ ඇප් එක අද ලොන්ච් කරනවා. අද ඉඳන් 13 වෙනිදා වෙනකන් මැතිවරණය පවත්වන 14 වෙනිදා 13 වෙනි දක්වාම එයාට ලියාපදිංචි වීමේ හැකියාව තියෙනවා. ඒ නිසා සියලු තරුණන්ට අපි විවෘතව ආරාධනා කරනවා දැන් ඔබතුමාලට හඬක් නගන්න නගපු තරුණයට හඬක් නගන්න පමණක් නෙමෙයි ඒ හඬට ඇහුම්කන් දෙන්න තරුණ කටයුතු අමාත්‍යංශ අපි ඉන්නවා. ජාතික තරුණ සේවා සභාව ඒ හඬට ඇහුම්කන් දෙන්න අපි සූදානම් ඉන්නවා. ඒ නිසා එළියේ ඉඳන් හඬ නැගුව ඇති දැන් එන්න අපිත් එක්ක සම්බන්ධ වෙන්න. අපි ඔබතුමාලා ඉතාමත් ආදරයෙන් සම්බන්ධ කරගන්න අපි සූදානම් වෙලා ඉන්නවා. ඒ වගේම මේ ජාතික තරුණ සේවා සභාව තුලත් යෝන් පාර්ලිමේන්තුව තුලත් ඉතිහාසය අපි දැක්ක යම් යම් අවස්ථාවල දේශපාලනීකරණය වීමක් අපි දැක්කා. නමුත් මෙවර අපි කිසිම දේශපාලනයක් අපි අපේ අමාත්‍යංශය තුල හෝ එහෙම නැත්නම් ජාතික තරුණ සේවා සභාව තුල හෝ ජාතික යෝන් පාර්ලිමේන්තුව තුල අපි දේශපාලනයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා ඕනෑම පක්ෂක ඕනෑම ජාතියක ඕනෑම වර්ගයක ඕනෑම තරුණයෙකුට එකම සුදුසුකම් විය යුත්තේ තමන් වයස අවුරුදු 18ත් 27ත් කියන වයස් සීමාව තුළ ඉන්නවනම් එපමණයි ප්‍රධාන වශයෙන් තරුණයෙක්ගේ සුදුසුකම තියෙන්න ඕනේ. මම අර කලින් කිව්ව පුරවැසියෙක් වීම සහ අනිකුත් සුදුසුකම් වලට අමතරව සමස්ත තරුණයට අවස්ථාව තියෙනවා මේ සඳහා ආයුධම් කරන්න. ඒ වගේම ඒ ආයුධම් කරන තරුණයන්ට ඡන්ද ලබා දීමේ අවස්ථාවත් රටේ අර මම කිව්ව විවෘත සමස්තම තරුණයට අවස්ථාව තියෙනවා. ඒ නිසා අපි ආරාධනා කරනවා සමස්ත තරුණයට මේ සඳහා සම්බන්ධ වෙන්න කියලා. breaking.lk